ඉඳලා සිය දෙනා පිළිගන්නවා. ඇත්තට මම අද මේ වීඩියෝ එක කරන්නේ පාඩමක් කරන්න හිතාගෙන නෙමෙයි. පොඩි දෙයක් දැනුවත් කරන්නයි සුභ ආරංචියක් තියෙනවා ඒක කියන්නයි. මෙන්න මේ දෙකට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම කිව්වොත් මේක විමයි මුලින්ම සුභ ආරංචිය පස්සේ කියන්න. දැනුවත් කිරීම මුලින් කරන්න. දැනුවත් කිරීම තමයි ඇත්තට මම ඔයාලට පේනදී මම මාංශය දැන් කතා කරන්නේ. අද අපේ රටේ පවතින තත්ත්වය ඇත්තට කොවිඩ් 19 අපේ රටේ දෙනකොට මරණ 100කට ආසන්න කොහොමද දැන් 70 පැනලා දවසකට සාමාන්‍යයෙන් ඇවරේජ් එක විදිහට අනිවාර්යෙන් මිනිස්සු 4-5 අපේ රටින් සමු ගන්න. හරිම ඛේදජනකයි. ලෝකේ ගත්තොත් දවසකට විශාල ප්‍රමාණයක් මේකෙන් නැති වෙනවා හරි. මිනිස් ජීවිත අහිමි වෙනවා. ඉතින් හරිම සෝජනක මරණ වෙන්නේ හරි. අපිට ඇවිල්ලා මල ගෙදරකට පාංශු කුලයක් දී ගන්න බෑ. ඒ තිය අඳුන්තර මේ ඥාතීන්ටවත් මේ මැරිච්ච පුද්ගලයා බලන්න බෑ. ඒ කියන්නේ ගෙදරින් හොදරෙන පුද්ගලයා අපිට ඉතින් මිනිය කියන්නේ බොඩි එකකට බලන්න බෑ. ඉතින් කොතරම් ඛේදජනක මරණ සිදුවෙන්නේ කියලා. පොඩක් අට කියන මේක ඇත්තටම හදපු වෛරස් එකක් නැත්නම් මේක හැදිච්ච වෛරස් එකක් සත්තුන්ගෙන් ආපු එකක්. ඇත්තටම දැන් එහෙම මොන දේ කිව්වත් ඇත්තටම අපි දැන් මේක හොයා ගන්න ඕනේ මේක ප්‍රතික්‍රමයක් හරි. ගොඩක් මිනිස් ගොඩක් රටවල් වලින් ඇත්තට කියලා තියෙනවා මේකට හොයා ගත්තයි කියලා. අපි තාමත් එකක්වත් 100ක් සාර්ථක කරපත් මේකට 100ක්ම සාර්ථකයි කියලා කිසිම ඖෂධයක් හොයාගෙන නැහැ. මොකද වෛරස් එකට එහෙම 100ක්ම සාර්ථක ඖෂධයක් හොයාගන්නත් බැහැ ලේසියකට. මොකද ඔයාලා අපි දන්නවා සියලු දෙනාම AIDS වෛරස් එක ගැන. AIDS වෛරස් එක කියන්නේ ගොඩක් වසර කිහිපයකට කලින් ඇති වෙච්ච එකක්. ගොඩක් කලින් ඇති වෙච්ච එකක්. හැබැයි තව වෙනකනුත් ඒකට නිසි ඖෂධයක් හොයාගෙන නැහැ. මම කියන්නේ COVID-19 වෛරස් එකට ඇත්තටම හොයාගන්න බැරි වෙයි කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපිට ඉක්මනට එහෙම එකක් ඖෂධ හොයාගන්න පුළුවන් වෙන්න කියලා. හැබැයි මම කිව්වේ ඇත්ත කතාව. වෛරස් එකට එහෙම ලේසියකට විද්‍යානුකූලව මෙන්න මේක කියලා ඖෂධයක් නියම කරන්න බෑ. ඒ කියන්නේ හොයාගන්න අමාරුයි. මොකද මේක වෛරස් එක දැසමට අද මේ දැන් තියෙන වෛරස් එක නෙමෙයි තව මාසෙකින් එන්නේ. එහෙනම් අපිට නිශ්චිතවම කියන්න බෑ මේ වෛරස් එක මෙහෙමයි කියලා. මේකට නිශ්චිතම ඖෂධයක් නියම කරන්න බෑ. එතන අපි හොඳම දේ තමයි මේකෙන් ගොඩක් පරිස්සම් වෙලා ඉන්නේ. ගොඩක් දෙනෙක් කියනකත් තමයි අතර මේ පරිස්සම් ගැන කිව්වහම මේ මාක්ස් එකක් දාගෙන පාර යනවා ඉතින් අතර මෙයාට කිසි ගාණකුත් නැහැ. ගොඩක් තරුණ කට්ටියනම් කියනවා ඉතින් අපිට හැදෙන ප්‍රශ්නයක් නැහැනේ මේ මුත්‍ය අපිට හැදලා හොද වෙන්නේ මේ මයිමයි කියලා හරි. අතර හිතලා බලන්න තමන්ට හැදුනොත් දැන් මේ වීඩියෝ එක බලන ඔයා තරුණ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් හරි. ඔයාට මේක හැදුනොත් ඔයා හොඳ ඔයාට මේක නිරෝගීලා ඔයාට සමහරට මේ රෝගීන් වන් පස්සේ නිරෝගී වෙයි. අපි හිතනවා මේ රෝගී හැදිලා ඔයා මේක අරන් යන්නේ ඔයාගේ ආච්චි වගේ අම්මා ඔයාගේ තාත්තා ඔයාගේ සීයා ඉන්න ගෙදර අරන් යන්නේ හරි. ඒගොල්ලෝ වයසයි හරි. ඒගොල්ලන් සමහරට වෙන රෝගත් තියෙනවා හරි. ඔයාගේ ආච්චි සීයාට මේක හැදුනොත් ඉත බලන්න. එතකොට ඒ ආච්චිට සීයාග රෝගේ බෝ කරන්නේ ඔයා හරි. ඉත ඔයා පරි ඔයා ඔයා කියන මේක මට හිතෙන කමන්න නැහැ කියලා හරි. අනේ එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා හරි. දැන් න්ියුස් වලට මට කියන හැටියට දිනන නිදන්ගත රෝගයක් හින්දා තමයි මෙන්න මේ මරණය සිදු වුණේ කියලා හරි. අනේ එහෙම කිව්වම ඇත්තටම මිනිස්සු හිතනවා ඉතින් අර ප්‍රශ්නයක් නෑ නිදන්ගත රෝගයක් තිබුණේ නෑ මැරලා තියෙන්නේ. නිදන්ගත රෝගයක් හින්දා මම මැරලා තියෙන්නේ කියලා මිනිස්සු හිතන හිත හදා ගන්නවා හරි. හැබැයි කවුරුත් අහන්නේ නැහැ මොකද්ද නිදන්ගත රෝගේ කියලා. කවුරුත් අහන්නේ නැහැ. ගොඩක් මිනිස්සු හිතන්නේ ආ යාට නිදන්ගත රෝගයක් තිබුණා නේ මැරලා තියෙන්නේ. මේ ප්‍රශ්නයක් නෑ අපිට නිදන්ගත රෝග නෑ. ගොඩක් කටි දන්නේ නැහැ නිදන්ගත රෝගයක් කියන්නේ මොකද්ද කියලා හරි. නිදන්ගත රෝගය කියලා කියන්නේ මේ ඇදුම, ප්‍රෙෂර්, කියන අතිරුධිර පීඩනය, සීනි, දියවැඩියාව, ඒ කියන්නේ අන්නේ රෝග තමයි ගොඩක් වෙලාවට බහුලව තියෙන අන්නේ රෝග. ඇදුම, අතිරුධිර පීඩනය, දියවැඩියාව. ඔන්න ඔය රෝග ලංකාවේ මේකට 75%කට තිර සමානේ තියෙනවනේ. හිතලා බලන්න ගෙදර ගත්තාම මේ රෝග කී දෙනෙකුට තියවද කියලා. ඔයගේ ආච්චිට 100ට අම්මට තාත්තට තමයි ඔයගේ අක්කට අයියට මේ ප්‍රෙෂර්, දියවැඩියාව කියන රෝග අනිවාර්යෙන් ගොඩක් අයට තියෙනවා ඉතින්. ඒක අපි ජීවන රටාවත් එක්ක අපේ ආහාර රටාවත් එක්ක ගොඩක් අයට මේක කල්යත්ම හැදෙනවා. මෙන්න මේවට තමයි නිදන්ගත රෝග කියලා කියන්නේ හරි. අර නිකන් අපිට නිදන්ගත රෝගකින් මරණ කිව්වම අපේ හිතේ තියෙන බය නැති වෙනවා. ඇත්තටම කිව්වොත් අපිට මේකේ ආරක්ෂා වෙන්න ඖෂධයක් හොයා ගන්න කල්ම ඉන්න බෑනේ. ඇත්ත කතාව ඒකනේ. දැන් ගොඩක් කටින් මාස් එකක් දාන්න කියපුවාම දැන් අපිට ඉතින් දැන් තව කෙනෙක් මාස්ය දාන්න තුර යනවා තමන්ට පේනවා හරි. තමන් එක ෆියුචර් එකට මාරු විදියට.
හැබැයි තමන්ට මාක්ස් එක කම්පීට් වෙලා තමන් ගිහලා ගමනක් ගිහලා නැද්ද කවදාවත් අනිවාර්යෙන් ගිහලා තියෙනවනේ හැබැයි එතකොට තමන්ට හිතෙනවා නම් ඇත්තට මම මේක කලින් දාගෙන ගියනම් හොඳයි එහෙනම් තමන් තමන්ට එහෙම හිතෙන්නේ නැතුව තව කෙනෙක් විවේචනය කරන හැටි තමන් පොඩ්ඩක් හිතලා බලන්න ඒක මාර වැරදි නේද තමන්ගේ පවුල කෙනෙක් මාක්ස් එක දාගෙන නැත්නම් ඇත්තට ඒ එහෙම ඇත්තට තමන් ගොඩක් කොච්චර වැරදිද එයාට කියලා දෙන්න පුළුවන් නේද අර අපි විවේචනය කරන්න වැඩි ඇත්තට මේක අපි කරන්න ඕනේ අපිට රටක් හදන්න අමාරුයි හරි තමන් හැදෙන්න ඕනේ තමන්ගේ පවුල කට හදාගන්න ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩි මම පොඩි කතාවක් කියන්න මෙන්න මෙහෙම දවසක් පුද්ගලෙක් ඉන්නවා හරි මේ පුද්ගලයාට ගොඩක් රාජකාරි බහුල පුද්ගලෙක් හරි මේ පුද්ගලයාට ඇවිල්ලා එයාගේ පුතා කියනවා තාත්තේ පොඩක් එන්න මාත සෙල්ලම් කරන්න කියලා හරි දැන් මේ මොනසේ පොඩක් කල් බලගෙන වටපිටි බලනවා වටපිටි බලලා දකින්න පොඩි කොළයක් තියවන් පුතේ අර කොළය අරගෙන ගියා මේ මොනසේ සෙල්ලම් කරන්න විදියක් නැහැ ඒ කියන්නේ මේ රාජකාරි බහුල පුද්ගලෙක් හැබැයි එහෙමයි කියලා ඉතින් අර පුතා ඉල්ලීමක දැන්නත් බෑනේ ඒ හින්දා ඒ කොළෙ දැන් පුතා අරන් එනවා අරන් ගන්න පස්සේ මේක බලලා මේක එක පැත්තක තියෙන ලෝගෝ සිදියක් තමයි මේක තියෙන්නේ හරි ලෝගෝ සිදියමත් තියෙන්නේ මේ තාත්තා මගේ චූටි කැලේට ඉරනවා ඉතින් එරෙල්ලා අර පුතා ගැතර දෙනවා දීලා ආ කියනවා පුතේ මේ කිල්ලා කැලේ රිසෙට් කරලා ලෝකේ හදන්න කියලා ඉතින් පුතා දැන් මේක අරගෙන බලලා තාත්තා මුන් දිහා බලලා ඉතින් කියන්නත් බෑ නේද දුන්නානේ මේක අරගෙන යනවා දැන් තාත්තා දිනනවා ඉතින් ඕක ආය හදන්නේ ඉතින් මොකද තාත්තරත් මේක හදාගන්න බෑ හිතන්නකෝ දැන් ලෝකේ දැන් අර ඒ ළමයා දැකලත් නැහැ පොඩි ළමයෙන්නේ චූටි කැලේට ඉරලා එරෙල්ලා දුන්නාට පස්සේ අදන් මාරම අමාරුයි හරි සමහර ලොකු කෙනෙකුටත් ඒක ගොඩක් අමාරුයි තාත්තගේ බලාපොරොත්තු මේ ළමයා ගොඩක් කලවකට එන්නේ නැති වෙයි කියලා හරි එහෙනම් ඉතින් ඊට පස්සේ කොහොම හරි තව ටික වෙලාවකින් තාත්තා හිතුවෙත් නැති විදියට මේ දරුවාට තාත්තා හම්බෙන්න එනවා හරි දැන් තාත්තට පුදුම දැන් තාත්තා අහනවා ඇයි දැන් ඔය අර හදලා ඉවරද කැදි ඒ දරුවා කියනවා ඔව් මම මේක හදලා ඉවරයි තාත්තේ මේ යම් මාත් එක බලන්න කියලා තාත්තා hinaලා කියනවා නෑ නෑ ඒක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ඉක්මනට ඒක කොහොමද ඒක මෙච්චර ඉක්ම වෙන්න බැරි දෙයක් නේ කියලා බෙන් තාත්තගෙන් කොහොමද ඒක බලන්න යනවා මේ යද්දි පුදුමයි ආ දැන් මේක මෙතන හදලා තියෙනවා දැන් තාත්තා හරි පුදුමයි තාත්තා පුතාගෙන් අහනවා පුතේ කොහොමද මේක මෙච්චර ඉක්මන හැදුවේ කියලා පුතා ඊට පස්සේ කියනවා තාත්තේ මම ලෝකේ නම් දැකලා නෑ මම ලෝකෙ මිල ගන්නේ දැකලා නෑ ලෝක සිදුවීමක්වත් දැකලා නෑ කියලා කියනවා තාත්තා ඊට පස්සේ බලනවා ඉතින් පුතේ කොහොමද මේක හැදුවේ පුදුම වැඩක් නේ. එහෙම එකක් දැකලත් නැත්තම් කොහොමද මේ ළමයා මේ මේ මෙච්චර පොඩි වයසේ ළමයා මේක ඉක්මනට හැදුවේ? තාත්තා හරි පුදුමයි. ඊට පස්සේ මේ ළමයා කියනවා තාත්තේ මම ලෝකේ දැකලා නැති වුණාට ওই පත්‍රේ පිටිපස්සේ ඉන්න මිනිස්සයා මිනිස්සේ රූපයක් තියෙන්නේ. අන්නේ මිනිස්සයාගේ රූපෙ සෙට් කරලා තමයි මම කරේ. නැත්තම් මම දන්නේ නැහැ මේ ලෝකෙ සෙට් කරන මම දන්නේ නැහැ. ලෝකෙ සිදීම හදන මම දන්නේ නැහැ. හැබැයි පත්‍රේ පිටිපස්සේ තියෙන්නේ මිනිස්සගේ ඡාය රූපය. අන්නේ එක සෙට් කරපේ මම කරේ කියලා. ඇත්තට තාත්තට සනිපත්ත අරන් බලනවා. තියෙන මනුස්සයෙකුගේ රූපය. මේ ළමයා කරලා තියෙන මොකද්ද? අර ලෝකයේ පැත්ත බලපුවම ළමයට තේරෙන්නේ නැහැ මේක හත් සෙට් කරන්න කොහොමද කියලා. හැබැයි අනිත් පැත්ත ගත්තාම පුද්ගලෙක් ඉන්නේ. ඒ කියන්නේ ශාරීරික කොටස් ගාන සෙට් කරලා, ඔළුවේ කැල ගාන සෙට් කරලා, ඔන්නම තමයි ළමයා හදලා තියෙන්නේ. විතර බලන්න. ලෝකයේ හදනවට වැඩිය ලේසි තනි පුද්ගලෙක් ඉන්න එකක් හදන්නනේ. මම මොකක්ද කිව්වේ? ගොඩක් කට්ටිය හිතනවා ලෝකය හදන්න හරි ලෝකය වෙනස් කරන්න රටක් වෙනස් කරන්න හැබැයි තමන් පුද්ගලෙක් වශයෙන් හැදෙන්නේ නැතුව ලෝකයක් හදන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් නේද දැන් ගොඩක් කට්ටිය කියන එකක් තමයි මේ රට වෙනස් වෙන්න ඕනේ මේ රට යන විදිය හරිය නැහැ මේක අපි වෙනස් කරන්න ඕනේ කියලා හැබැයි තනියව ගත්තාම කවුරුත් පුද්ගලෙක් කියලා ඉදිරිපත් වෙන්නේ නැහැ මේක අපි වෙනස් කරමුයි කියලා අන්න ඉතින් ප්‍රශ්නේ තියෙන හරි දැන් අපි රට ගත්තාම දැන් කොරෝනා වසංගතයෙන්ද ගොඩක් කට්ටි කියලා රට වහලා දාමු කියලා හරි. හැබැයි මේක වහනකේ ගොඩක් කට්ටි දන්නේ නැහැ. ඉතින් බරපතලකම හරි. දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් අපේ රට මෙන්න මෙහෙම රේඛාව ගත්තොත් අපිට මෙන්න මෙතන තියෙන්නේ නොදියුණු රටවල් හරි. මෙන්න මෙතන තියෙන්නේ දියුණු වෙමින් පවතින රටවල් හරි. දියුණු වෙච්ච රටවල් හරි. මෙන්න මේ මෙන්න මේ රේඛාවයි තමයි දියුණු වෙමින් පවතින රටවලට කියන්නේ හරි. මෙන්න මේ මැදේ තියෙන සාමාන්‍ය සංවර්ධිත රටක් හරි. මේ තියෙන්නේ හොඳටම සංවර්ධිත ස්වයංපෝෂිත දියුණු වූ රටවල් හරි මේ තියෙන්නේ නොදියුණු රටවල් හරි දැන් අපේ රටයි තියෙන්නේ මොකද්ද ඔවි දියුණු වෙමින් පවතින රටක් නේ ඒ කියන්නේ මෙන්න මේ ඉරේ තියෙන්නේ හරි මේ ඉරේ ආයතන අපේ රට කොයි හරි ඇද්ද මෙන්න මේ හරි හිතන නැත්නම් මේ මැද්දේ හරි නැත්නම් මේ හරි මේ හරි මේ හරි මේ හරි අපේ රට තියෙන්නේ නැත්නම් හිතුවොත් මෙන්න මේ හරි විතර
හරි මෙන්න මේ ඉරේ මේ පැත්තේ මෙන්න මේ පැත්තේ තමයි අපේ රට තියෙන්නේ ඉතින් මම ගොඩක් ලොකු ණය තියෙනවා අපේ රටේ හරි ඩොලර් බිලියන ගණන් ණය තියෙනවා අපේ රට මේ සංවර්ධිත රටකට එන්න මාර බැරියර් එකක් තා වඩාගෙන එන්න ඕනි ඉස්සරහට හරි ඒක සමහරට අපිට කරන්නත් බැරි වෙයි මොකද මේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන නැතුව ඉතලට අපිට ගන්න බෑ රට මොන පාලකයාවත් මොන දේශපාලඥය මොන කතා කිව්වත් ඒක ගන්න බෑ ඒක සීනක් විතරයි හරි ඒක ගණ්ඩරම් කරන්න ඕනේ මම ඉස්සරහට කියන්නම් දැනට මේ තියෙන තත්ත්වය නම් අපිට හිතන්නවත් බෑ ඒක මෙහෙම පොඩ කරයි කියලා මම අර සීල් ප්‍රතිශතය ගත්තොත් එහෙම අර ප්‍රතිශතය දාන්නත් බැරිද හරි ඉතින් අපි මෙන්න මේ තැනකින් රටක් එකපාරට වහලා දැම්ම මොකද වෙන්නේ මෙන්න මේ රටේ ඉන්නවා එදා වේ හම්බ කරගන්න මිනිස්සු හරි කුලිය වැඩ කරන කට්ටිය ඒයන් කොහොමද කන්න බොන්න දෙන්නේ? මේ මිනිස්සු කන්න එක රටක් වැහුවොත්. කවුරුත් ඕක ගැන හිතන්නේ නැහැ. හැමෝම කියන්නේ මොකද්ද රටක් වහල් රට වැහුවොත් ඇතර හොඳයිද? රට වහල දැම්මොත් හොඳයි. මේක රෝගේ බේරේ. හැබැයි හිතන්න. මේ මිනිස්සු කන්න බොන්නේ කොහොමද? මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? රටක් වහන එක ලේසි. වහලා පවත්වාගෙන යන්න යමාරු. දැන් ඔයාලට ඔයාලා දන්නවා ජර්මනිය ප්‍රංශය වගේ රටවල් මේකට වහලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. යාලගේ ආර්ථිකය හොඳටම දිනන යාල මෙන්න මේ කාණි රටේ තියෙනවා. දිනු දිනු ඌරටව. එයාලගේ ස්පර්ශණේ ආණ්ඩුවෙන් තන සල්ලි තියෙනවා. රට වැහුවා. මිනිස්සුන්ට ඕන තරම් සබස් ඒ කියන්නේ දුන්නා ඒ කියන්නේ ආහාර පාන ඕන තරම් දුන්නේ ඇයි? කිසි ප්‍රශ්නයක් නැහැ. රට වලලා තිබ්බේ. හැබැයි අපේ රට රන්නේ කරන්න බෑ. මොකද අපි ඉන්නේ ගොඩක් ප්‍රශ්න ගොඩක් මැද්දේ. මේම දිදී රටක් වැහුවොත් එහෙම මිනිස්සු වෙන ඊට කන්න බොන්න නැතුව. කොරෝනා විදිහට නෙමෙයි. කන්න බොන්න නැතුව මිනිස්සු වෙන. ඉතින් බලන්න රට වහන්නේ කොච්චර සාර්ථකද? රට වහණේ හොඳයිද කියලා ඔයා හිතලා බලන්න. මං කියන සංවර්ධිත රටක් තත්ත්වෙ ගන්න කොහොමද කියලා. හිතන්න මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. ඔයා කයි හරි අහලා බලන්න හෙල්මට් එකක් දාගෙන නැහැ කියලා පාරේ යද්දි. බයිසිකල් එකක් යද්දි හෙල්මට් එකක් දාගෙන නැහැ කියලා. අනිවාර්යෙන්ම උත්තරේ දෙන්නේ මේ පොලිසියෙන් ඇල්ලුවත් එන්නේ පොලිසියෙන් ඉන්නවනේ. චෙක් කරොත් එම් බෑ මේ ලොකු දරයක් ගන්න දැන් මේක. ඉතින් මේ වාහනේ අර පටිය ආසන පටිය දාගෙන යන කෙනෙක් කියන්නේ සිට් බෙල්ට් දාගෙන යන කෙනෙක් කියන්නේ අයියෝ සිට් බෙල්ට් දාගෙන යන කෙනෙක්. අම්මු මේක දාගෙන යන්නද පාරේ යන්න බෑ පොලිසියෙන් අල්ලලා දෙනවා ඩක් ගන්න. ඇල්ලුවත් එම් දඩිය දැන් කීයද? ඔන්න ඕකට ගොඩක් කටි දෙන උත්තරේ. හෙල්මට් එකක් දාගෙන නැහැ කියලා වත්තා කියන්නේ මේ පොලිසියෙන් අල්ලලා දෙනවා අම්මු පොලිසියෙන් ඇල්ලුවත් එම් දඩිය කීයද? දෙයකින් කියන්නේ කියලා. කොහොමද කියන්නේ? ඇත්තටම මේ හෙල්මට් දාගෙන පොලිසියෙන් එහෙම අර අල්ල ගන්න හින්දාද? නැත්තම් ආරක්ෂාවට මොකද? 99%ක් දෙනාම 99.99% මොකද්ද හෙල්මට් එකක් දාන්නේ ඇයි කියලා හවුත් උත්තර දෙන්නේ මේ පොලිසියෙන් අල්ලන නෝකයිත් අපි දාගෙන යන්නේ අන්න එතරම් මනුස්සයෙක්ගේ අකල්ප වෙනස් වෙන්න ඕන හරි හෙල්මට් එකක් දාගෙන යන්න ඕනේ පොලිසියෙන් අල්ලින්න නෙමෙයි හරි සමහරට සමගට දාගෙන හෙල්මට් එකක් ලොක් එකක් පාද ඉතින් වැඩකුත් නැහැ දාගෙන යන්නේ පොලිසියෙන් බේරෙන්න විතර තමයි ඒක දාගෙන යන්නේ ඇත්තටම හෙල්මට් එකක් දාගෙන යන්න හිතන්න ඇක්සිඩන්ට් එකක් වෙනවා කියලා මම මේ වෙනවට කියනවා නෙමෙයි හරි අපිට කියන්නේ අපි යන්නේ රෝඩ් එකක් උඩ තමන්ට තමන් කොච්චර ආරක්ෂාකාරීව ගියත් අනිත් පැත්තකින් රියදුර පරීක්ෂාකාරී වුණොත් තමන්ගේ ජීවිතේ නතර නැති වෙන්නේ හරි එහෙනම් තමන් වාහනේ ගැද්දි උපරිම ආරක්ෂාකාරීව යන්න ඕන තමන්ගේ හෙල්මට් එකේ ලොක් එක නැත්තම් තමන් කොච්චර පරිස්සම් වෙලා ගියත් අනිත් පැත්තකින් රියදුර තමන්ගේ ඇඟට එනවා තමන්ගේ වාහනේ හැප්පෙනවා තමන්ට එයන් ටිපර් එක වෙන්න පුළුවන් තමන්ගේ මොටර්සයිකල් වෙන්න පුළුවන් තමන්ගේ මොටර්සයිකල් ටිපර් එක හැප්පෙනවා වෙන්න පුළුවන් තමන්ට ඒ මොනසිරු මුකුත් වෙන්න නොවෙන්න පුළුවන් තමන්ටයි වෙන්නේ අනිතරේ ප්‍රශ්න සීට් බෙල්ට් එක දාගෙන යන්නදී ගොඩක් කට් එක කියන්නේ මේ පොලිසියෙන් අල්ලන්න දාගෙන යන්නේ. ඇතර ඉඳලා වාහනයක් අපිට කියන්න බෑ මොකක් වෙනවද කියලා. අපි යන වාහනේ හැප්පෙනවා. ඉතින් සීට් බෙල්ට් එක තිබ්බේ දාලා තිබ්බේ නැහැ කියලා. තමන් ඉසි කියලා ඉස්සරහට යනවා. සමහරට එයා බෑග් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් දැන් තමන්ට නේද? තමන්ට තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් හරි. එහෙනම් සීට් බෙල්ට් එක දාගෙන යන්න ඕනේ. හෙල්මට් එක දාගෙන යන්න ඕනේ. පොලිසියෙන් අල්ලන හින්දාද නැත්නම් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්නද කියලා. ව්‍යාලම් විතර බලනකොට අපේ රටේ මිනිස්සු වැත්තම ආකල්ප වලින් ඇත්තම ගොඩක් පහත්. හරි. හැබැයි ලොකු කතා කරන ආකල්ප වලින් ගොඩක් පහත්. අපේ රට ගොඩක් ඉහළට ගන්න ඕනේ කියනවා. හැබැයි කවුරුත් කියන්නේ මේ ගන්න ඕනේ ගන්නු විදිහත් කියනවා. ප්‍රශ්න නැහැ ගන්නු විදිහත් කියනවා. මේ රට මෙතන තියෙන්නේ අපි මේව මෙහෙම කරන්න ඕනේ මෙහෙම මෙතෙන්ට කියන්නේ දේශපාලනජිත් කියනවානේ. මේ රට මෙතන තියෙන්නේ අපි මෙහෙම කරන්න හොඳ නැහැ මෙහෙම ඉස්සරහට මෙහෙම කරන්න ඕනේ. ලොකු දැක්මක් කියනවා හරි. හැම පුද්ගලෙක්මත් එහෙමයි හරි. බෙත් නික වෙනස් කරන්න ගියාම කවුරුත් එකට එන්නේ නැහැ. කවුරුත් කැමති නැහැ ඒකට.
හැමෝම කැමති තියෙන විදිහට තමන් ඒවා සියයට තමන් ඒ විදිහට කරගෙන හැමින් තමයි හැමෝම කැමති. කවුරුත් කියන්නේ මේක වෙනස් කර කියලා කිව්වට කවුරුත් කැමති වෙනස් කරන්න. මම තව උදාහරණයක් කියනවා. මේක මේ ඇත්ත කතාවකයි. මේ එංගලන්තේට ගිහිලා තිබෙන තියෙනවා මේ කියන්නේ මේ මේ රස්සාව කරන්න අපේ රටේ මිනිස්සු. ගිහිල්ලා දැන් මේ මිනිස්සු අර මේ රටේ ඉද්දි අර මේ රටේ පාරවල් ලේන් තියෙන්නේ. ලේන් වල දැන් සුපිරි නිවාසයක් දැන් මේ මිනිස්සු තියෙන බෝඩ් එකලා. දැන් මේ රටේ තියෙන අර කෑම ගන්න පොඩි අර මැෂින් එක තියෙන්නේ. මේ මැෂින් එක ලොදේර කෑම දාලා යන වෙල් ලොරියකින්. ඉතින් අපි දින් පොඩි කාසි මේකට හැබැයි නෝට්ටු දාන්න බෑ. කාසි දාලා අපිට ඕන කෑම එක එන්ටර් කරපුවාම මේ කෑම එක එනවා. හරි මෙන්න මේ තමයි හැම හැම ලේන් එකකටම මේ මැෂින් එක ගන්න තියෙනවා. දැන් කොහමද මේ දැන් කිව්වා මේ ලංකා කට්ටිය ලංකාවේ කියලා ඉන්නේ මේ වගේත් ඒ ලේන් එකෙත් මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ ලංකාව ගෙනත් ඊට පස්සේ දැන් මොකද යම කද්දී හැබැයි දැන් ඒ අර කම්පැනි එකට බේර හැමදාම මේ ලේන් එකේ දැන් මේ ලේන් වල යද්දී මේ එක ලේන් එක ඒ දාන කෑම වලට සරලන මුදල නැහැ අඩුයි. දැන් මේ ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ ඊට දැන් මේ මැෂින් එකේ අඩුවක්ද එතකොට යා හිතලා දැන් මේ දාන කෑමට වැඩියෙන් දාන මුදලට වැඩියෙන් කෑම මාර්ගෙන් ඇවිල්ලා මිනිස්සු අරන් යනවාද කියලා දැන් චෙක් කරද්දී හරියට එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකල කරන්නේ මැෂින් එක මාරු කරනවා. ඒ ලේන් එකේ මැෂින් එක මාරු කරනවා. අනිත් ලේන් වල කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අනිත් ලේන් වල මැෂින් වල ඒ විදිහටම යා මුදල් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් මේ ලේන් එකේ තියෙන මැෂින් එකත් මාරු කරලා වෙන මැෂින් එකක් දාලා දැන් ආයෙත් බලනවා. ආයෙත් ඇද්දේ රෙඩියම කිසි වෙනසක් නැහැ. දාන කෑම වලට සාපේක්ෂව විකිනිච් කෑම වලට සාපේක්ෂව මුදල් අර මේ වගේ නැහැ. දැන් මෙලොකු ප්‍රශ්නයනේ. ඊට පස්සේ දැන් මෙයාලා කරන්නේ මේ නේද කැමරා එක. CCTV කැමරා එක. අනේ ඊට පස්සේ තමයි මෙයාලා දැනගන්නේ ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම හිතනවා ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ කියලා සාමාන්‍ය. දාන මුදල් ගන්න නැත්තම් කෑමක් වැඩියෙන් ගිහිල්ලා නම් මොකද වෙලා ඇත්තේ? කරලා තියෙන මෙන්න මේ වැඩි මේකට නෝට්ටු දාන්න බෑනේ දාන්නේ කාසි මේ කාසි දාද්දි මේ කරලා තියෙන දාන මිනිස්සයා ඇතර ලංකාව ගිය මිනිස්සයා ඒ කාසියේ ගානට අච්චුවක් හදලා ඒ කාසියට දාන වතුර ඒ අච්චුවට දාන වතුර දාලා මෙයා කරන්නේ කි තියෙන ෆ්‍රිජ් එක හරි ෆ්‍රිජ් එකේ තිබ්බා මොකද්ද ඇදෙන කාසි වගේ මයිස් කැඩයක් කාසියේ හැඩයටම කාසි විදියටම මයිස් කැඩයක් ඇදෙන අර කාසි අර මැෂින් එකට කවුන්ට් කරන්නේ මැෂින් එකෙන් කවුන්ට් කරන්නේ බාරට අන්නේ ඒක කාසි හරියට තමයි ඒක කවුන්ට් වෙන්නේ කාසියක් වැටුණායි කියලා හරි මෙයා කරන්නේ මොකද්ද අයිස් කැටේ ගිහිල්ලා මැෂින් එකට දානවා අපම කවුන්ට් එකක් කෑමක් තියෙනවා මේ විදිහට හැබැයි ටියක් කියලා ගියා මොකද වෙන්නේ අයිස් කැටේ දියලා යනවා හැබැයිම අයිස් කැටේ තියෙන්නේ අයිස් කැටේ දියලා ගිහිල්ලා අර තියෙන කාසි විතරයි ඒ තියෙන්නේ හරිය දාන කාසි දියලා යනවා ඒ අයිස් නේ එහෙම දියලා ගිහිල්ලා අරට කැමත් වෙනවා එරට අපතල ගෙවන්නෙත් නෑ මෙන්න මේ වැඩි පස්සේ අහු වෙනවා පස්සේ අවිලා ඔබට හිරදැළුවම පාව හම්බ වෙනවා මේ ඇත්ත කතාව කිව්වේ හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප කොතන තියෙන කියලා හරි පිට රටවල ෂෙඩ් වල ෂෙඩ් එකේ තෙල් ගාන සල්ලි ගන්න කෙනෙක් නෑ බස් එකේ සල්ලි කියලා බස් එකේ ගියාම සල්ලි ගන්න කන්ඩක්ටර් කෙනෙක් නෑ මම කියන්නේ අපි ලංකාවේ එක පාර්ට් කරලා පුළුවන් කියලා මනුස්සෙන් ආකල්ප ඇති මානසික වෙනස් වෙන්න ඕන. හරි. ඒ එහෙම වෙන්නේ නැතුව අපිට රට තැනකට ගන්න බෑ. මෙන්න මේ තැනම කොහොමද ගන්න බෑ එහෙම වෙන්නේ නැතුව. මේ රටවල ඉන්න මිනිස්සු ඇත්තටම මේ මිනිස්සුන්ට මිනිස්සයා මාර සහයෝගී. හරි. අපේ රට තියෙන්නේ මෙන්න මෙතන. හරි. මෙතෙන්ද ගන්න නම් සෑහෙන ආකල්ප ඇති වෙනස් වෙන්න ඕන. කොරෝනා රෝගය ගත්තාම ඇත්තටම මම හිතනවා ඒකට ඖෂධයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු ඇත්තටම හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා. කියන්නේ දෙන්නේ ඇත්තටම තමන් ආකල්පයේ වශයෙන් වෙනස් වෙන්න හිතන්න එපා මේ රෝගෙන් තමන්ට කිසි බලපෑමක් වෙන්නේ නැහැ හැදුනත්. ඒ හින්දා තමන් අපරීක්ෂාකාරී වෙන්න එපා. පුළුවන් හැම වෙලේකම මාක්ස් එකක් දාගෙන ඉන්න. ඇත්තටම මම මේ දාගෙනත් කියන්නේ ආදර්ශයක් දෙන්න ඔයාලට. නැත්නම් මෙතන මේ වීඩියෝ එක කරද්දි මට මේ මාක්ස් එක දාගෙන ඉන්න ඕනේ නැහැ. මොකද මම මෙතන තයිමේ ඉන්නේ. එතකොට මේක දැක්කම හරි වට මතක් කරන්න. කොහේ හරි අනිවාර්යෙන් යද්දි මාස් එකක් සෙන්ටයිසර් එකක් අනිවාර්යෙන් අරගෙන යන්න. එහෙම වුණොත් Tamanට මම කියන්නේ එහෙම කරත් අනිවාර්යෙන් මේක බිරලෙන් පුළුවන් කියලා. මොකද නැත්තම් ඔයාලා දැකලා ඇති පිටරටවල ඉන්න සුප්‍රසිද්ධ කට්ටිය හරි. ගෙන් බ්‍රිතාන්‍ය අගමැති චාල්ස් කුමාරයා, ඩොනල්ඩ් ට්‍රම්ප් ඒගොල්ලෝ කොච්චර ආරක්ෂකාරී වෙන්නේ නැද්ද?
අපි වගේ නෙමෙයි කොච්චර යාළ වටේ කට්ටියක ඉන්නේ කට්ටි ඉන්නවාද යාළ කොච්චර ආරක්ෂාකාරී දින්නේ ඉතින් එයාටත් මේක හැදුනා එහෙම කී මේක ඔයාට හැදෙනවා කියන එක මේ මාස් හරිම සිම්පල් දෙයක් අනිවාර්යෙන් වෙන්න පුළුවන් දෙයක් හැබැයි එහෙමත් වෙලා මම කියනවලු ටික පරිස්සම් වුණොත් ටික ආරක්ෂාකාරී වුණොත් මේක හැදෙන්න තියෙන එක ගොඩක් අපිට අඩු කරගන්න පුළුවන් මම කියන්නේ 100%ක් මේක බේරලා පුළුවන් කියලා ගොඩක් විදිහට මේක අවම කරගන්න පුළුවන් හරි මොකද අපිට මේක පේන්නේ නැණි හැට ඔන්න ඒ දවසට සහාරා නම් අපිට හිතුවේ යන්නේ සැකසරි පුද්ගලෙක් හිටියොත් මෙන්න මෙයා බෝම්බකාරයෙක් මෙයා සැකසරි පුද්ගලෙක් මෙයා සහාරාගේ ගෝලෙක් කියලා හිතන්න පුළුවන් හැබැයි කොරෝනා වෛරස් එකෙන් පේන්නේ නැහැ අන්න එක එකම තියෙන ප්‍රශ්නේ හැට පේන්නේ නැහැ අපිට ඒත් හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ තමන් ආරක්ෂා වෙන්න ඒ මම තුන් බාරක් කිව්වේ දැන් හිතන්න තමන් මේ තමන් ආරක්ෂා වෙන හැමෝම තමන් විතරක් ආරක්ෂා වෙනවා අනිත් අය ගැන හිතන්නේ නැහැ ගෙදර අය ගැන හිතන්නේත් නැහැ හරි තමන් විතරක් ආරක්ෂා වෙනවා තමන් කොහොම හරි තමන් ආරක්ෂා වෙනවා ඉතින් හැමෝම මේක හිතනවා කියන්නේ දැන් ඔයා ආරක්ෂා වෙනවා මම මෙහෙම ආරක්ෂා වෙනවා ඔයා ගෙදර කට්ටිය තනිදරිම ආරක්ෂා වෙනවා කවුරුත් ගැන හිතන්නේ නැහැ අනිත් කට්ටිය කොහොමද කොහොමද තමන් ආරක්ෂා වෙනවා ඉතින් රටේ හැමෝම මේ හිතුවා කියන්නේ ඉතින් අපිට किसी भी नीतिया किसी में दिया कौन है तमाम आरक्षा है ना हम तमाम आरक्षा भी हैं किसी प्रश्न एक नहीं मैं तेरे ने एक बार टक गाने बे हरे बोलिए मत तमाम मेक करन जस तमाम की पावर है जस तमाम की कॉलेज का हम तमाम की न्याय तो फिर अन्य में इनके लोग तमाम की गांव तमाम की नगर है तमाम की डिस्ट्रिक्ट तमाम की पलात तमाम की रट इट वॉज तमें लोग मैंने मेम कर लापी हितमु दिरीट सुबह दाई तत्व कपिट दिन बुलांग ඔයතර මේ වීඩියෝ ටික දික්ුණා සුබදායි කටයුත්ත අලුත් වැඩේ ගැන මම ඊළඟ වීඩියෝ කතා කරන්නම් මුලින්ම කියන්න තියෙන්නේ අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලට සිල් දිනාටම නිරෝගීමත් සුබදායි යහපත් අනාගත වේවා කියලා මම මේ වීඩියෝ අවසන් කරනවා සිල් දිනාටම ස්තුතියි මේ වගේ වීඩියෝ දිගට බලන්න කැමති නම් वीडियो के लाइक करला ओयागे अदास पालेन कमेंट एकक विदियट दान्न ईट पस्से चैनल एक सब्सक्राइब करला बेल आइकन एक क्लिक करला तियागन्न एतकोट मम दान मे वगे वीडियो वल नोटिफिकेशन ओयागेम फोन एकट गेन्न गन्न पहासु वेन्न पुलुवन जय वेवा।